ධරණියක් එකතු වෙලා ඉන්න අපි හොඳ ආකාරවම දන්නෝ වින්ලිගේ ඉලක්කය මොකක්ද කියලා. වින්ලි ඉලක්කයක් තියාගත්තොත් ඒ ඉලක්ක හැම එකකෙම ජයග්‍රහණය කරන්න සමත් වෙනවා කියන දේ ගැන තමයි වින්ලි ගැන කතා කරනකොට ප්‍රසිද්ධම දේ විදියට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තමන්ගේ අක්කගේ හතුරන්ට දඬුවම් දීපු විදියත් අපි පහුගිය දවස්වල හොඳ ආකාරවම දැක්කා. ඉතින් වින්ලිට පුළුවන් වුණේ නැහැ ඒ කාටවත් සමාව දෙන්න. ඉතින් එහෙව් එකේ තමන්ගේ තාත්තගේ මිනී මරුවටත් සමාව දෙන්න වින්ලිට පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තියාගන්න අමාරුයි. ඉතින් අපි දැක්ක දැන් දිනුෂත් එක්ක එකතු වෙලා ගිහිල්ලා කොරතට්ට විරුද්ධව නඩුවක් දාන්න ලෝය කෙනෙක් එක්ක වින්ලි කතා වෙනවා. ඉතින් ඉදිරියට අනිවාර්යයෙන්ම කොරතොට්ට වින්ලිත් එක්ක නඩු කියන්න සිද්ධ වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් මේ නඩුවේදී මොන වගේ දෙයක් වෙයිද කියන ප්‍රශ්නය වාටත් ඇති. ඉතින් ගොඩක් වෙලාවට පොලිසියෙන් විසඳ ගන්න බැරි ඕනෑම ප්‍රශ්නයක් උසාවියේදී විසඳනවා කියන දේ අපි හොඳ ආකාරවම දන්නවා. දැන් ඉතින් විනුලි ඉදිරියට කොරතොටගේ හැම වරද්දක්ම එලි කරන්න මොන වගේ ක්‍රියාමාර්ග ගනීද කියලා තමයි හැමෝම මඟ බලාගෙන ඉන්නේ. ඉතින් මොනව නැතත් තාත්තගේ මරණයට කොරතොට වැරදිකාරයෙක් කරන්න තරුමිනේට ගොඩක් අමාරුයි. ඉතින් ඒ වෙනුවෙන් විනුලිට කරන්න දෙයක් තියෙනවා. ඉතින් විනුලි කලින් නම් බිසි වුණා. ඒ තමන්ගේ අක්කව සොයාගන්න දරුවෝ දෙන්නගේ වැඩ මේ හැමදේම තිබුණ නිසා. හැබැයි තවදුරටත් විනුලි කියන්නේ ගොඩක් දුරට බිසි කෙනෙක් නම් නෙවෙයි, මොකද තමන්ගේ අක්කා ඉන්න නිසා. ඉතින් දැන් දිනුෂත් පොඩ පොඩ විනුලිත් එක්ක පොඩි පොඩි මතභේද තියෙන ගතියක් පේන්න තියෙනවා. විනුලිය මඟහරින්න පටන් අරගෙන තියෙනවා. සමහර විට ඔයා එකටත් හේතුව කල්පනා කරනවා ඇති. ඒ තමයි බර්ත්ඩේ එක දවසේ කියපු දේ. දිනුෂ අතාරින්න විනුලිට පුළුවන් වුණා කියන අන්නේ දුකෙන් තමයි මේ වෙනකොට දිනුෂ පසුවන්නේ. නමුත් ඉදිරියට විනුලිට ඒ දේවල් හැමදේම විසඳගෙන දිනුෂත් එක්ක ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද දිනුෂ මේ දවස්වල උත්සාහ කරන එකම දෙයකට ඒ තමයි කොරතොටව වැරදිකාරයෙක් කරලා නීති ඉස්සරහට ගේන්න. ඉතින් ඒ සඳහා කොරතොටගේ අර අල්ලගත්ත ගෝලයන්ට පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම දැන් ඉදිරියටත් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ තමයි කොරතොට විනුලිට කතා කරලා තර්ජනය කරන්න පුළුවන්. ඉතින් ඒ තර්ජනය කරන කෝල් එක සමහර විට විනුලිට පුළුවන් වෙන්න ඕනේ රෙකෝඩ් කරගන්න. අන්න එහෙම අවස්ථාවකදී කොරතොට තමන්ගේ තාත්තට කියපු දේවල් හැමදේම උසාවියට ඉදිරිපත් කළොත් අනිවාර්යයෙන්ම කොරතට වැරදිකාරයෙක් කියන දේ ඔප්පු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කොරතට කතා කරලා විනුලිට තර්ජනය කරයි තාත්ත ගිහිපු තැනටම විනුලිවත් තරුමිනීවත් දරුවන්වත් යවනවා කියලා. ඉතින් අන්න එතකොට මේක හොඳ සාක්ෂියක් වේවි විනුලිට උසාවියට ඉදිරිපත් කරලා තමන්ගේ තාත්තගේ මරණයට වගේම තමන්ගේ අක්කගේ පැහැර ගැනීමට මේ හැම දෙයකටම ධර්මවීර නොහොත් කොරතට වැරදිකාරයෙක් බව ඔප්පු කරන්න.